2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතට අනුව 2018 පෙබරවාරි මස 10 වෙනි දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ ඉතිහාසයේ පවත්වන දෙවැන්තම මැතිවරණය ලෙස මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය හැඳින්වෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් මිලියන 15.8ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. නියෝජිතයන් 8293 දෙනෙකු පළාත් පාලන ආයතන 341ක් සඳහා තෝරාපත් කර ගැනීම අපේක්ෂා කරනවා. ඒ අනුව මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් සඳහා සභිකයන් තෝරා ගැනීම මෙහිදී සිදු කරනවා. ඔබගේ ප්‍රදේශයට අදාළ නියෝජිතයා තෝරා ගැනීමට ඉඩ ලැබෙන පරිදි එක් පළාත් පාලන බල ප්‍රදේශයක් කුඩා කොට්ටාසවලට වෙන් කර තිබෙනවා. එක් කොට්ටාසයකට එක් අපේක්ෂකයෙකු වන ආකාරයට එක් එක් කොට්ටාසවලට අපේක්ෂකයන් තෝරා ගැනීම මෙහිදී සිදු කරනවා. පක්ෂයකින්, කණ්ඩායමකින් එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි තෝරා ගැනීමට ඉඩ ලැබෙන බහුමන්ත්‍රී කොට්ටාසද තිබෙන්න පුළුවන්. මීට අමතරව සමානුපාතික නියෝජන ක්‍රමය යටතේද නියෝජිතයන් යම් ප්‍රමාණයක් යවනු ලබනවා. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක් සහ ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් තරඟ වැදීමට නියමිතයි. ඒ අතරින් ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින්ද, එක්සත් ජනතා නිදහස් සන්තානය බුලත් කොළිය ලකුණින්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් පොහට්ටුව ලකුණින්ද, ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණින්ද තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේ සුවිශේෂීත්වය වන්නේ 25% කාන්තා නියෝජනය අනිවාර්ය වීමයි. ඒ වගේම ඡන්දය සටහන් කරන පත්‍රිකාවෙහි අපේක්ෂකයාගේ නම් හෝ මනාපංක සඳහන් නොකර අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ සලකුණ පමණක් සඳහන් වීමත් මෙවර මැතිවරණෙහි විශේෂත්වයක්. ඒ අනුව සියලුම ඡන්දදායකයන් තම කොට්ටාසයෙන් තෝරාපත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ සලකුණ ඉදිරියේ මෙවර තම මනාපය සටහන් කරන්නට සිදුවනවා. ඒ වගේම මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානයම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය බවටද පත්වනවා.